ආයුබෝවන් කියලා විසඩ් YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකට ඔබට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි කතා කරගෙන යන්නේ මැෂින් ලර්නින් ගැන. මැෂින් ලර්නින් ගැන වීඩියෝ කීපයක්ම මම කරා. Naive based classifier එක, ඒ වගේම K-mean clustering. බැරි නැත්නම් මේ වීඩියෝස් ටික බලන්න. අදත් අපි කතා කරන්න යන්නේ තව මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එක ගැන. එහෙනම් අද කතා කරමු K-mean ඇල්ගොරිතම් එක ගැන. K-mean ඇල්ගොරිතම් එක කියන්නේ මැෂින් ලර්නින් වලට යූස් කරන සුපර්වයිස්ඩ් ලර්නින් ඇල්ගොරිතම් එකක්. ඕගොල්ලෝ දන්නවා සුපර්වයිස්ඩ් ලර්නින් ගත්තට පස්සේ අපිට ඒක ක්ලාසිෆිකේෂන් සහ රිග්‍රෙෂන් කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. එතකොට මේ K-mean කියන ඇල්ගොරිතම් එක අපිට ක්ලාසිෆිකේෂන් වලට සහ රිග්‍රෙෂන් වලට යන දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් මේ K nearest neighbor ඇල්ගොරිතම් එක වැඩිපුරම පාවිච්චි කරන්නේ ක්ලාසිෆිකේෂන් වලට. ඒකෙන්ද අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඇල්ගොරිතම් එක කොහොමද ක්ලාසිෆිකේෂන් වලට පාවිච්චි කරන්නේ කියලා. ඕගොල්ලන්ට මේක රිග්‍රෙෂන් වලට පාවිච්චි කරන විදිහ දැනගන්න ඕන නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මම ඒක ගැන වීඩියෝ එකක් කරනවා. ඒත් එක්කම අපි මේ KNN ඇල්ගොරිතම් එක ලේසි ලර්නින් ඇල්ගොරිතම් එකක් කියලා කියනවා. මොකද ඒක වෙනම ට්‍රේනින් ෆේස් එකකට ගිහිලා ට්‍රේන් වෙලා පස්සේ ප්‍රෙඩිකෂන් එකක් දෙනවා වෙනුවට ඒක එක වෙලාවෙන් තමයි අපිට ඒක ට්‍රේන් වෙලා ඒත් එක්කම අපිට ප්‍රෙඩිකෂන් එක දෙන්නේ. අපි මේ ඇල්ගොරිතම් එක ගැන කතා කරනකොට ඕගලන්ට තේරෙයි එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒත් එක්කම අපි මේ KNN ඇල්ගොරිතම් එක නන් පැරාමීට්‍රික් ලර්නින් ඇල්ගොරිතම් එකක් විදියට සලකනවා. මොකද මේ ඇල්ගොරිතම් එක ඒකට යූස් කරන ඩේටා ගැන මුකුත් ඇසියුම් කරන්නේ නැති නිසා. එතකොට ඔයගොල්ලන්ට මේ එක්සැම්පල් එකේ පේනවා මේකේ මිල් පාටින් ඩේටා පොයින්ට් 3කුයි රතු පාටින් ඩේටා පොයින්ට් 3කුයි තියෙනවා. එතකොට ඒක ක්ලාසස් දෙකකට තමයි දැන් මේකේ ඔයගොල්ලන්ට පේන විදිහට තියෙන්නේ රතු පාට ක්ලාස් එක සහ මිල් පාට ක්ලාස් එක. එතකොට අපිට අවශ්‍ය අපි මේකේ කළු පාටි මෙන්න මේ විදිහට අලුත් ඩේටා පොයින්ට් එකක් හදනවා. එතකොට ඒ ඩේටා පොයින්ට් එක කොයි ක්ලාස් එකටද අයිති වෙන්නේ කියලා තමයි අපි මේකෙදි ට්‍රේන් කරන්නේ. දැන් මෙතනදී මම කේවලාගේ එකයි කියලා තමයි සලකන්නේ. එතකොට මේක ළඟින්ම තියෙන එකට තමයි assign වෙන්නේ. එතකොට මේ කළු පාට පොයින්ට් එකට ළඟින්ම තියෙන පොයින්ට් එක රතු පාට පොයින්ට් එකක් ඕගලන්ට පේනවා. ඒකින්ද මම මේ කළු පාට පොයින්ට් එක ලේබල් කරනවා මේක රතු පාට ක්ලාස් එකට අයිති පොයින්ට් එකක් විදියට. එතකොට k සමාන 1 වුණාම තමයි ওই වගේ අවස්ථාවක් ආවේ. අපි දැන් තව example එකක් අරගෙන බලමු. මේක k සමානයි 3 අවස්ථාවක් තමයි දැන් මම මේ කතා කරන්න එන්නේ. එතකොට මට මම මෙහෙම අඳිනවා රවුමක්. එතකොට මේකෙදි මම ඩේටා පොයින්ට්ස් 3ක් සලකනවා. එතකොට මේක ළඟින්ම තියෙන මගේ පොයින්ට් එක ළඟින්ම තියෙන ඩේටා පොයින්ට් 3 ওই විදිහට තියෙනවා. එතකොට ඒ ඩේටා පොයින්ට් 3න් දෙකක් රතු එකක් නිල්. එතකොට වැඩිපුරම ඩේටා පොයින්ට් සංඛ්‍යාවක් තියෙන්නේ රතු ක්ලාස් එකට. ඒකින්ද මම මගේ මේ අලුතෙන් දාපු ඩේටා පොයින්ට් එක රතු ක්ලාස් එකට අයිති ඩේටා පොයින්ට් එකක් කියලා මම මාක් කරනවා. එතකොට ඒ k සමානයි 3 වුණාම ඊට පස්සේ මම k සමානයි 7 අවස්ථාවක් ගන්නවා. එතකොට මම මෙහෙම රවුමක් ඇඳලා බලනවා k සමානයි 7 වෙන අවස්ථාවේදී මගේ මේ රවුම ඇතුලේ ඩේටා පොයින්ට් වල වැඩිපුරම මොන ක්ලාස් එකට අයිති ඩේටා පොයින්ට්ද තියෙන්නේ කියලා. දැන් මේ අවස්ථාවේ නිල් පාට ඒවා හතරක් ඔයගලන්ට පේනවා අපේ මේ සර්කල් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා. සර්කල් එක ඇතුළට සහ ඒක ළඟින් මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපි සලකන්නේ මේක ඡේදන වෙලා තියෙනවා නම් මේ ඩේටා පොයින්ට් එක අපි ඒකේ ක්ලාස් එකේ කියලා සලකනවා. එතකොට ඔයගලන්ට පේනවා මේකේ මගේ මේ සර්කල් එක ඇතුළට නිල් පාට ඒවා හතරක් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම රතු පාට ඒවා තුනක් තමයි තියෙන්නේ. එතකොට මම මගේ ඩේටා පොයින්ට් එක බ්ලූ ක්ලාස් එකට දානවා. ඔන්න ඒ විදිහට මට මේ k කියන වැලියු එකට විවිධ අගයන් දීලා මම සලකන ඩේටා පොයින්ට් එක මොන ක්ලාස් එකටද අයිති වෙන්නේ කියලා මට හොයාගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැක්කා මම ඩේටා පොයින්ට් එක ගත්තට පස්සේ මෙහෙම සර්කල් එකක් ඇඳලා ඒ සර්කල් එකට ඉන්ක්ලූඩ් වෙන ටික තමයි සලකන්නේ. ඒ ඉන්ක්ලූඩ් වෙන ටිකෙන් වැඩිපුරම ගානක් අයිති වෙන ක්ලාස් එකට තමයි මම මේ වගේ අලුතෙන් ඩිෆයින් කරගත්ත ඩේටා පොයින්ට් එක ඇසයින් කරන්නේ. එතකොට මම මේ ඩේටා පොයින්ට් එක ඩිෆයින් කරගන්න කලින් අපිට මේ තියෙන ඩේටා සෙට් එක විෂුවලයිස් කරගත්තොත් මේ ඩේටා සෙට් එක 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 තැන්වල අලුතෙන් අපි ඩිෆයින් කරන ඩේටා පොයින්ට් එක අයත් වෙන ක්ලාස් එකක් තියෙනවා. එතකොට මම මේක k සමානයි එක අවස්ථාවක් ගත්තට පස්සේ ඕගලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. එතකොට ඕගලට පේනවා මේක නිකන් ටෙසලේෂන් එකක් වගේ. එතකොට ඒකෙදි අපිට මෙහෙම ඩේටා පොයින්ට් මෙහෙම තියෙනවා එක එක විදිහට. මොකද මම මෙතන දැන් k සමානයි 1 හින්දා මේකේ මෙන්න මේ විදිහට තමයි එක එක ඒරියාස් වෙන් වෙන්නේ. එතකොට මේ ඕගලන්ට පේනවා මේකේ මේ බහු අස්ස තියෙනවා. මේ එක තැනකින් අපි අලුත් ඩේටා පොයින්ට් එකක් ඇසයින් කරද්දී ඒක
අයිති වෙන්නේ ඒ සලකන ලද බහුවශ්‍රයට අදාළ data point එක අයිති වෙන class එකට. එතකොට අපිට ඒක හොයාගන්න ඒ බහුවශ්‍රය අඳින්න ඕන. ඒක අඳින්න අපිට distance එකක් calculate කරගන්න ඕන. ඔයගලන්ට තේරෙනවා මෙතනදී අපිට මේ data point අතර දුරවල් මැනගන්න ඕන. එතකොට මේ දුරවල් use කළා තමයි අපි ඒකට ළඟින්ම තියෙන data point එක මොකද්ද කියලා calculate කරගන්නේ. ඒකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් දුරමයින විදි කිහිපයක් තියෙනවා. ඕගලන්ට ඕගලන්ගේ විදියට මේකදී try out කරලා බලන්න පුළුවන් මේක කොච්චර සාර්ථක වෙනවද කියලා. එතනදී ඕගලන්ට තේරෙනවා මේ example එකේ වගේ ඔයගොල්ලෝ දුරමයින පාවිච්චි කරන technique එක අනුව ඒකට අයිති වෙන පරාසය වෙනස් වෙනවා. ඒක නිසා වෙනස් දුරමයින technique ඔයගොල්ලෝ use කරද්දී ඕගලන්ට ලැබෙන result එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට ගැළපෙන දුරමයින ටෙක්නික් එක මොකක්ද කියලා ඕගොල්ලෝ හොයාගන්න ඕන මේ KNN algorithm එක යූස් කරනකොට. මෙතනදී ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Euclidean distance එක. ඒ වගේම ඕගලන්ට ඕන Manhattan distance එකත් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙතන මම කාඩ් එකක් දාන්න ඕගොල්ලෝ ගිහින් මේ වීඩියෝ එකක් බලන්න බැරි නැත්තම් ඕගලන්ගේ data set එක continuous නම් ඕගලන්ට මේ Euclidean distance එක වගේ පාවිච්චි කරද්දී හොඳ result එකක් ගන්න පුළුවන්. ඒත් ඕගලන්ගේ data set එක category කරන ඕගලන්ට having distance එක පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඕගලන්ට cosine similarity වගේ measurement උත් මේකේ use කරන්න පුළුවන්. ඒක ගැනත් මම video එකක් කරලා තියෙනවා. ඒක value නැත්නම් ඉහිල බලන්න. ඒත් එක්කම මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තමයි ඕගලන්ගේ data set එකේ තියෙන එක එක variable වල scale එක වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන්න customer data set එකක් තියෙනවා. ඒතකොට customer data set එකේ සාමාන්‍යයෙන් තියෙන පුළුවන් customer ගේ age එක, customer ඉන්න district එක, ඒ වගේම customer ගේ salary scale එක, ඔය වගේ දේවල් ටිකක් තිබ්බොතින් ඔය එක එක features වල තියෙන scale එක වෙනස්. එතකොට අපි මේ algorithm එකේදී distance එක measure කරන හින්දා මේ ඔක්කොම තියෙන features එක scale එකකට ගත්තොතින් අපේ වැඩේ ලේසි වෙනවා. එතනදී අපිට තියෙන මේ ඔක්කොම features ටික normalize කරගන්නවා. එතකොට අපිට පුළුවන් මේ normalize කරපු data use කරලා අපි algorithm එක ගොඩක් හොඳ විදිහට පාවිච්චි කරගන්න. අපි දැන් කතා කරමු මේ algorithm එකේ වාසි අවාසි ගැන. මුලින්ම වාසි ගැන කතා කරනවා නම් මේක ගොඩක්ම ලේසි algorithm එකක්. ඒ වගේම හැමෝටම තේරුම් ගන්න ලේසි. ඒත් එක්කම අපිට මේක non linear data වලට හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ algorithm එක අපි යූස් කරන data ගැන assumption එකක් මුකුත් ගන්නෙ නැහැ. ඒකින්ද non linear data අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ algorithm එක යූස් කරලා අපේ prediction වලට ගන්න පුළුවන්. ඊළඟ point එක තමයි මම කලින් කිව්වා වගේ මේ algorithm එක අපිට regression සහ classification කියන වැඩ දෙකම කරන්න යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ algorithm එකට හොඳ accuracy එකක් තියෙනවා. ඒත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන KNN algorithm එකට වඩා හොඳ classification algorithm තියෙනවා. ඔයගොල්ලෝ ඒවත් try කරලා බලන්න පුළුවන්. ඒත් ඔයගොල්ලන්ට මේ KNN algorithm එක ඔයගොල්ලන්ගේ මොකක්ද වැඩකදී මුලින්ම try out කරලා බලන්න පුළුවන්. මොකද මේක use කරන්න ගොඩක් ලේසි නිසා. මේ algorithm එක ටික computationally expensive. මොකද අපි අලුත් prediction එකක් ගන්න හැම අවස්ථාවකදීම මේ algorithm එක ගිහිල්ලා මේ distance measure කරලා තමයි අපිට result එක දෙන්නේ. එතකොට අපේ data set එක ලොකු වෙන මේ algorithm එක use කරන memory ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා අනිත් classification algorithm වලට වඩා මේ algorithm එකට memory ටිකක් යනවා වැඩි. ඒත් එක්කම මේ n වල අගේ වැඩි වෙන අපිට prediction එකක් ගන්න යන time එක වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ data set එකේ තියෙන scale එකට මේ algorithm එක ගොඩක්ම sensitive. ඒත් එක්කම අපි අදාළ නැති features මේ algorithm එකට use කරොතින් අපේ algorithm එක ගොඩක් performance අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඒකට යන memory, ඒ වගේම ඒකට යන time එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හරි, අපි ඊළඟට කතා කරමු මේ KNN algorithm එක මොන වගේ time වලද use කරන්න පුළුවන් කියලා. එතකොට bank වලදී වගේ මේක අපිට use කරන්න පුළුවන්. කාට හරි loan එකක් දෙන්න approve කරනවද නැද්ද කියලා decide කරගන්න. එතකොට loan එක apply කරන customer ගේ තියෙන characteristics අපි සල්කලා බලනවා. අනිත් customers ලාගේ characteristics එක. එතකොට අපිට ඒ සල්කන customer classify කරගන්න පුළුවන්. මෙයාට අපි loan එක දුන්නොතින් මෙයා ඉස්සරහට loan එක ගෙවාගෙන අවශ්‍ය විදියට යයිද කියලා ඒක ලේසියෙන්ම මේ algorithm එක use කරලා ගන්න පුළුවන්. ඒත් එක්කම credit card එකක් වගේ දෙනකොට අපිට credit limit එක decide කරන්න මේ algorithm එක use කරන්න පුළුවන්. එතකොට අපි
කවුරුහරි ක්ලයන්ට් කෙනෙක් ගත්තට පස්සේ එයාව කොයි ක්ලාස් එකකටද අයිති වෙන්නේ කියලා මේකෙන් ඩිසයිඩ් කරගන්න පුළුවන්. එයාගේ සැලරි ස්කේල් එක, එයා වැඩ කරන්නේ කොහෙද, ඒත් එක්කම වයස, ඔය වගේ දේවල් යූස් කරලා ඊට පස්සේ එයාව අදාළ ක්ලාස් එකට ඇසයින් කරගත්තට පස්සේ ඒ අදාළ ක්ලාස් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක අපිට මේ ක්ලයන්ට් දෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේක ඡන්දයකට වගේ යූස් කරන්න පුළුවන්. අපි සලකන කෙනා කාට ඡන්දය දෙයිද කියලා නැත්නම් අපි සලකන පිරිස කාට ඡන්දය දෙයිද කියලා අපිට මේ ඇල්ගොරිතම් එක යූස් කරලා හොයන්න පුළුවන්. ඒත් එක්කම මේ ඇල්ගොරිතම් එක යූස් කරන්න පුළුවන් තව තැන් ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ දන්න ඇති. ඕගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අපි එහෙනම් ඊළඟට බලමු මේ ඇල්ගොරිතම් එකේ ප්‍රැක්ටිකල් එකක්. හරි අපි කතා කරමු දැන් KNN ඇල්ගොරිතම් එක යූස් කරලා ප්‍රැක්ටිකල් එකක්. එතකොට මම දැන් ඉන්නේ කෙගල් ප්ලැට්ෆෝම් එකේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ කෙගල් ප්ලැට්ෆෝම් එක යූස් කරලා අපිට මැෂින් ලර්නින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මැෂින් ලර්නින් කම්පිටිෂන්ස් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ මැෂින් ලර්නින් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා දිනලා ඒකේ තෑගි දිනා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ ගොඩක් කට්ටිය කරපු දේවල් තියෙනවා. ඒ වගේම අපිට රිසර්ච් වලට වුණත් මේකෙන් ගොඩක් අයිඩියාස් ගන්න පුළුවන්. ඒකෙන් හින්දා ඕගොල්ලොත් මැෂින් ලර්නින් වලට ආස නම් මේ කෙගල් ප්ලැට්ෆෝම් එකට ලොග් වෙලා ඒකේ තියෙන මුලින් ඉඳලා ඕගලන්ට ඉගෙන ගන්න පොඩි මැෂින් ලර්නින් ඇල්ගොරිතම්ස් වලින් ඉඳලා ගොඩක් දුරට යනකම් ඕගලන්ට දේවල් තියෙනවා මේකේ කරන්න. එතකොට මම මේකේ හොයාගත්තා මේ KNN ඇල්ගොරිතම් එක යූස් කරලා අපිට සෝල් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේකේ තියෙන්නේ කස්ටම ක්ලාසිෆිකේෂන් එකක් තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට ඕගලන්ට මතක ඇති මම කතා කරා KNN ඇල්ගොරිතම් එකේදී අපි මොකක්ද ඩේටා පොයින්ට් එක දුන්නාට පස්සේ අපේ k වැලියු එකත් එක්ක අපි ඒ ඩේටා පොයින්ට් එක අදාළ වෙන්නේ මොන ක්ලාස් එකටද කියලා හොයාගන්න එක තමයි කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී k වල වැලියු එක 3යි. එතකොට අපි මෙහෙම 3ක් එන අවස්ථාව සලකලා එතකොට ඒකේ වැඩිපුරම අගයක් එන්නේ මේ දම් පාටර. එතකොට මෙතනින් අපි මේ k වලාගේ 3 වන අවස්ථාවේදී අපේ මේ ඩේටා පොයින්ට් එක ක්ලාස් B කියලා මෙතන ඩිෆයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ k වලාගේ 6 වුණාට පස්සේ අපිට වැඩිම වැලියුස් ටිකක් ඉන්නේ මේ කහ පාටට. එතකොට k වලාගේ 6 වුණාම අපිට මේ ඩේටා පොයින්ට් එක ක්ලාස් A කියලා අපිට ක්ලාසිෆයි කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ k වලාගේ වෙනස් වෙනකොට අපි ගන්න ප්‍රෙඩිකෂන් එක වෙනස් වෙනවා. ඒක හින්දා අපි හරි k වැලියු එකක් හොයාගන්න එකත් වැදගත් දෙයක්. ඒත් හරි k වල වැලියු එකක් හොයාගන්න කියලා ස්ටැටිස්ටිකලි ප්‍රූ කරපු හරි විදිහක් නැහැ. එතකොට අපිට කරන්න පුළුවන් එක ටෙක්නික් එක තමයි මේ k වැලියුස් වෙනස් වෙනකොට අපේ error එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට graph එකක් ඇඳගත්තුකින් අපිට හොයාගන්න පුළුවන්. කොයි k value එකටද අපේ algorithm එක අපිට අඩුම error එකක් දෙන්නේ කියලා. අන්නේ අවස්ථාවේ k value එක අපිට ගන්න පුළුවන් හොඳ k value එකක් කියලා. ඕක මම example එකකින් පෙන්නනම් අපි කතා කරගෙන යන example එක. එතකොට මේ රූපය ඔයගලන්ට පේන්නේ අපේ features දෙකයි මෙතන කතා කරන්නේ. x1 සහ x2 කියලා features දෙකක් තියෙන අවස්ථාවක්. ඒ වුණාට අපිට කතා කරනකොට අපේ dimension එක 2D විතරක් නෙමෙයි 3D 4D 5D ඔය විදිහට ලොකු dimension එකක අපිට මේ features විසිරලා තියෙන පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදීත් අපිට මේකේ distance measure කරගන්න වෙනවා. දැන් මේ අවස්ථාවේදී අපිට distance measure කරගන්න පුළුවන් 2D plane එකක් හින්දා අපිට මේක issue එකක් නැහැ. 3D වුණත් අපිට distance measure කරගන්න අපි දන්නවා. ඒ වුණාට එතනින් එහාට ගියාට පස්සේ distance measure කරගන්න අපිට Euclidean distance එක වගේ use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව මම ඒ ගැන වීඩියෝ එකක් කරපු හින්දා ඒ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා. එතකොට අපි මේකේ data set එක මොකක්ද කියලා බලමු. එතකොට මේකෙදි තියෙන්නේ මේ අපේ තියෙන telecom වගේ මේකේ telecommunication provider කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රොවයිඩර්ට ඕන එයාගේ customers ලව segment කරගන්න. එතකොට customers ලගේ තියෙන characteristics අනුව එයා customers ලව groups 4කට classify කරගන්නවා. එතකොට මේ groups 4 තමයි මේ තියෙන්නේ basic service එක, ඊට පස්සේ e-service එක, ඊට පස්සේ e-service plus එක, ඊට පස්සේ total service කියලා. ඔන්න ඔය විදිහට එයා මෙයා මේ කට්ටියව classes 4කට දාගන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙයාගේ data set එක තියෙනවා. ඒ data set එකේ තියෙනවා
මේ මොන ක්ලාසස් වලටද අයිති වෙන්නේ කියලා අපිට ඒ ටික යූස් කරලා අපේ මොඩල් එක ට්‍රේන් කරලා අපිට ප්‍රෙඩිකට් ගන්න වෙනවා අලුතෙන් කස්ටමර් කෙනෙක් ආවොත් එයාව වැටෙන්නේ මොන ක්ලාස් එකටද කියලා. ඒක තමයි අපේ ටාගට් එක. එතකොට අපි මේක මම ගත්ත කොලැබ් නෝට්බුක් එකකට මේ ඩේටා සෙට් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න අපිට එතකොට මෙන්න මෙතනට ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ මම මෙතන ඉම්පෝට් කරගන්න අපිට අවශ්‍ය ලයිබ්‍රරිස් ටික නම්පයි ඔය වගේ ලයිබ්‍රරිස් ටික මම මේව ගැන කලින් වීඩියෝ වලද කතා කරා. ඊට පස්සේ මේකෙදී වැදගත් මේ අපි මේ ප්‍රී ප්‍රොසෙසින් එකක් පාවිච්චි කරන මෙතන සයිකිඩ් ලර්න් වල තියෙන මේක පාවිච්චි කරන්න කතා කරා. මේ KNN ඇල්ගොරිතම් එකේදී අපිට මේ ඩේටා නෝමලයිස් කරගන්න වෙනවා. අන්න ඒකට තමයි අපි මේ ප්‍රීපොසිසිං මේ ලයිබ්‍රරි එක යූස් කරන්නේ. ඊට පස්සේ මට මෙතනට ගිහිල්ලා මම මගේ CSV ෆයිල් එක මෙතන ඩවුන්ලෝඩ් වෙච්ච ඒක ඉම්පෝට් කරගන්නවා මේ panda data frame එකකට. ඊට පස්සේ ඒකේ තියෙනවා මෙන්න මේ විදියට කස්ටමර්ගේ කැරක්ටරිස්ටික් සෙට් එකක් අපිට පේනවා. මේකේ ඒජ් එක, ඇඩ්‍රස් එක, රීජන් එක, එම්ප්ලොයි, රිටයර්, ජෙන්ඩර් වගේ සෙට් එකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කස්ටමර් කැටගරි එක. කස්ට් කැට් කියලා තියෙනවා. එතකොට ඒක 1 2 3 4 මෙන්න මේකේ කැටගරිස් හතරක් තියෙනවා. අර ඒගොල්ලෝ ප්‍රශ්න කියලා තිබ්බ මේ කැටගරිස් ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන අපේ තියෙන කොලම් සෙට් එක ඔන්න ඔය විදිහට තමයි අපි මේක යන්නේ. ඊට පස්සේ මට අවශ්‍යයි මගේ ෆීචර්ස් ටික, ඒ කියන්නේ x values ටික වෙනම x කියලා වේරියබල් එකකට ගන්න. ඊට පස්සේ මට ලේබල් එක වෙනම වේරියබල් එකකට ගන්න ඕන. මොකද මේක තමයි මගේ ලේබල් එක. එතකොට මේක තමයි මගේ ෆීචර්ස් ටික. මොකද අපි මේක සුපර්වයිස් ලර්නින් ඇල්ගොරිතම් එකක් යූස් කරන්නේ. එතකොට මේ KNN කියන සුපර්වයිස් ලර්නින් ඇල්ගොරිතම් එකට අපි x value එක වෙනම දෙන්න ඕන. ඒ වගේම y value එක වෙනම දෙන්න ඕන. එතකොට මම මේකේ මේ කස්ට් කැට් කියන එක අයින් කරගන්නවා. මොකද ඒකනේ අපේ ලේබල් එක. ඒක අයින් කරගෙන අනිත් එක ලෝඩ් කරගන්නවා මම x කියලා වේරියබල් එකට. එතකොට මම මේක drop කළා ඩේටා ෆ්‍රේම් එකෙන්. ඒ drop කළා එන value එක assign කරන මේකට. එතකොට එතන අපිට එන්නේ features ටික විතරයි. ඊළඟට මම y වේරියබල් එකට දාගන්නවා මේ කස්ටමර් කැටගරි එක y කියලා වේරියබල් එකක් හදලා ඒකට assign කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයගලන්ට නිකන් histogram එකක් ඇඳගත්තු තින් ඔයගලන්ට පේනවා මේකේ income එක කොහමද ගිහිල්ලා තියෙන්නේ. අනිත් ඒවටත් ඔයගලන්ට ඔයගෙ ඔන්න සාමාන්‍ය analytics එකක් දාගන්න පුළුවන් මේක කරනකොට. එතකොට ඔයගලන්ට තේරෙයි මේකේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ මේවා scale කොහොමද වෙනස් වෙන්නේ කියන්නේ මේ ඔයගලන්ට තේරෙනවා income කියන එකේයි age කියන එකේයි values වල scaling වෙනස්. එතකොට මේ රීජන් ඕ මේව ගත්තට පස්සේ මේවා මේ ඇඩ්‍රස් ඕ වගේ ස්කේලින් ගොඩක් වෙනස් වෙනවා. අපිට ඒ හින්දා මේ ස්කේලින් කියන එක හදාගන්න වෙනවා එක ජෙනරල් ෆෝමැට් එකකට. ඒ කියන්නේ නෝමලයිස් කරනවා කියලා තමයි අපි කියන්නේ. එතකොට එතකොට අපිට මේ ටික නෝමලයිස් කරගන්න වෙනවා. ඒකට තමයි මං කිව්ව අර ප්‍රී ප්‍රොසෙසින් ලයිබ්‍රරි එක යූස් කරනවා කියලා සයිකිඩ් ලර්න් වල තියෙන. ඊට පස්සේ මේ තියෙන ස්ටෑන්ඩඩ් ස්කේල් එකක් පාවිච්චි කරලා මම මගේ x වේරියබල් එක මෙතන ලෝඩ් කරගත්ත මගේ ඩේටා ටික මම ලෝඩ් කරගත්ත ප්‍රී ප්‍රොසෙසින් ලයිබ්‍රරි එකේ ස්ටෑන්ඩඩ් ස්කේල් එක යූස් කරලා ඒකට ෆිට කරගන්නවා. ෆිට කරගෙන මම ඒක ට්‍රාන්ස්ෆෝම් කරගෙන ආපහු මේ x කියන එකටම assign කරගන්නවා. දැන් එතකොට x කියන එක මම print කරගන්නවා. මේ පළවෙනි අවස්ථාව විතරයි මේ print වෙන්නේ. ඒ කියන්නේ මේකේ පළවෙනි value එක මොකද මේක දැන් මම convert කරලා තින්නේ මේ numpy array එකට. එතකොට ඔයගලන්ට පේනවා මේකේ තියෙන පළවෙනි එකේ තියෙන මෙන්න මේ values ටික 2 13 44 1 9 ওই විදියට. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ values ටික normalize වෙලා තියෙනවා. මෙතන values තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11. මෙතන වෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11. එතකොට අපේ data ටික හරියට normalize වෙලා තින්නේ. එතකොට එකම scale එකකට ඇදිලා දැන් තින්නේ. ඊට පස්සේ අපිට මේ data set එක යූස් කරන්න පුළුවන් අපේ model එක ට්‍රේන් කරලා ටෙස්ට් කරගන්න. එතකොට මේකෙදි අපි සාමාන්‍යයෙන් කරනවා වගේ මුලින්ම මේක ට්‍රේනින් වලට සහ ටෙස්ටිං වලට අපි ඩේටා කොටස් දෙකකට කඩනවා. එතකොට ඒකට මම යූස් කරන්නේ මේ සයිකිඩ් ලර්න් වලම තියෙන මේ මොඩල් සිලෙක්ෂන් මේ ලයිබ්‍රරි එක. ඒකේ ට්‍රේන් ටෙස්ට් ස්ප්ලිට් එක අපි යූස් කරනවා. ඊට පස්සේ 80 120 තමයි දීලා තමයි මේක
දෙකට කඩන්නේ. එතකොට ට්‍රේනින් වලට 180ක් සහ ටෙස්ටිං වලට 120ක්. එතකොට මෙන්න මේ විදිහට අපේ ෂේප් එක ඔයගලන්ට පේනවා අපේ ඩේටා සෙට් එකේ. ඊට පස්සේ මම සයිකල් ලර්න් ලගේ k nearest neighbor algorithm එක මෙතනට ලෝඩ් කරගන්නවා ඒ ලයිබ්‍රරි එක. ඊට පස්සේ මම මේ මැට්‍රික්ස් එකකුත් ගන්නවා. මොකද මේ මැට්‍රික්ස් එක යූස් කළා අපිට මේකේ error එකත් එක්ක අපිට graph එක හදන්න පුළුවන්. ඒකින්ද තමයි මේ ලයිබ්‍රරි ගන්නෙ. එතකොට මම ওই ලයිබ්‍රරිස් දෙක මෙතන import කරගන්නා. ඊට පස්සේ ඔක කොහොම එනවා අපේ model එක හරි define වුණා. අපේ k වලගේ මේ අවස්ථාවේදී මම 4යි කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට අපිට ඊට පස්සේ prediction එකක් ගන්න පුළුවන්. අපේ accuracy of model at k4 is 0.32. එතකොට ඔහම තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට නිකන් prediction එකක් ගන්නත් පුළුවන්. මේ විදිහට මම පේනවා මේ accuracy එක එච්චර හොඳ නෑ. මොකද 0.232 කියන්නේ සෑහෙන අඩු accuracy එකක්. ඊට පස්සේ අපි මේ value එක වෙනස් කර කර අපිට බලන්න පුළුවන් අපේ accuracy එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට මුලින්ම මේ error එක බලමු. error එකත් එක්ක අපේ මේ මොඩල් එකේ values වෙනස් කර කර බලමු කොහොමද මේක change වෙන්නේ කියලා. ඒක තමයි මෙතනින් කරන්නේ. මෙතන k වල value එක එකේ ඉඳලා 4 ලියන එක මම change කරනවා. එතකොට වෙනස් වෙනකොට මේකේ value එක කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ error එක වෙනස් වෙන විදිහ. එතකොට ඕගලන්ට පේනවා මෙහෙම විචලනය වෙලා මෙන්න මේ අවස්ථාවේ තමයි අඩුම error එකක් එන්නේ. එතකොට ඒ අඩුම error එක එන්නේ මේකේ 37 දී. එතකොට k වල value 37 සාමාන්‍ය හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම අපිට ඕන නම් මේ error එක නැතුව මේකේ accuracy එක බලන්න පුළුවන්. එතකොට accuracy ගත්තොත් මේ k වල value එක 37 තමයි මේකේ හොඳම accuracy එකක් අපිට පෙන්වන්නේ. ඊට පස්සේ මම මේකේ k වල value එක නිකන් 100ට වැඩි කරලා බැලුවා. එතකොට ඒ කියන්නේ එකේ ඉඳලා 100 වෙනකම් මෙයා change කරගෙන යනවා. එතකොට ඒක plot කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ accuracy එක වෙනස් වෙන විදිය. ඒ කියන්නේ මෙන්න මෙතනදී accuracy එක උඩරිම වර්ගයකට ඇවිල්ලා ආපහු accuracy එක අඩු වෙගෙන ගිහිල්ලා තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා මේකේ ඇත්තනම 37 තමයි maximum accuracy එකක් එන k වල value එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපේ accuracy එක එච්චර හොඳම තත්ත්වයක නැහැ. මොකද 0.41ක් තමයි අපේ තියෙන්නේ. ඒත් ඔයගොල්ලන් දැන් තේරෙන්නේ නැති කොහොමද අපි මේ අපේ machine learning මොකක් හරි task එකකට මේ KNN algorithm එක use කරන්නේ කියලා. එහෙනම් මම මේ collab notebook එක description එක දාන්නා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ KNN algorithm එක ගැන හොඳ idea එකක් එන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ දාන්න, නැත්නම් අපේ Facebook page එකේ message එකක් දාලා දාන්න. එහෙම නැත්නම් අපේ Facebook community එකට join වෙන්න. එතන ඉන්නවා ගොඩක් මේ technology වලට ආස කට්ටිය. එහෙනම් අදට මං ගිහින් ඉන්නම්. විසාරිතින් මම තාවු.